දරණ රාජ්‍ය බරින් නිදහස් වීමේ අවශ්‍යතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට ඒකට තමයි ඔවුන් විවිධ අවස්ථාවලදී ගෙනාවේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ අනපන. එතකොට මේ වගේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ අනපනක් ගෙනල්ලා ඍජුවම අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරනවා වගේම තමයි දෘෂ්ටිවාදීමය මෙහෙයුම් සිද්ධ කරලා මෙන්න මේ රාජ්‍ය අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය කියන එක වැඩක් නැහැ මේ වගේ හරියට පේපරයක්වත් දෙන්නේ නැහැ දැන් මේ වගේ පේපර් වල කිසිදු ගුණාත්මක භාවයක් නැහැ ඒ නිසා මේ වගේ ප්‍රතිඵල ලබා ගන්න ශිෂ්‍යයන්ගේ කිසිදු ගුණාත්මක භාවයක් නැහැ කියන සාකච්ඡාව රට ඇතුළේ නිර්මාණය කරන්න තමයි මේ වැඩපිළිවෙල ගෙනල්ලා තියෙන්නේ ඒ නිසා අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට බොහොම පැහැදිලිවම සඳහන් කරන්න කැමතියි මේක නිශ්චිතවම අහඹුවක් නෙවෙයි අත්වැරදීමක් නෙවෙයි මීට අදාළ පරිසරය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් එක පැත්තකින් ගත්තොත් එහෙම පාසල් අධ්‍යාපනය නන්නත්තර වෙන තරමටම කඩාවැටලා තියෙනවා. පාසල් පිටින් වැහිලා යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම විදුලි බිල ගෙවා ගන්න බැරුව ඇතැම් පාසල් ගණනාවක් වහලා දාන තීරණ අරගෙන තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියක් තියෙන මැද්දේදී මේ වගේම අපොස උසස් පෙළ මොනියම් හෝ ආකාරයකින් ශිෂ්‍යයන් අපොස උසස් පෙළ විභාගයේ මුහුණ දෙන බොහොම අමාරුවෙන් පාඩම් කරලා එතකොට මේ වගේ අවස්ථාවලදී ඒ ශිෂ්‍යයන් අධෛර්යමත් කරන්න නැත්නම් නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අවඥාවට ලක් කරන්න තමයි මෙන්න මේ වැඩපිළිවෙල අරගෙන ආවිල්ලා තියෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් දැන් එක පැත්තකින් ගත්තොත් එහෙම ටියුෂන් මාෆියාවක් ලංකාව ඇතුලේ මහා ඉහළින්ම බෝ වෙලා තියෙනවා. එතකොට මේවට අදාළව මේවා නිර්මාණය වෙන්න හේතුණු කාරණය තමයි අර පාසල් වලට හරියමං අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැතුව නැත්නම් පාසල් වල අධ්‍යාපනය හරිය විදියට ලබා දෙන්නේ නැතුව ඒ වට අදාළ ප්‍රතිපාදන කප්පාදු කිරීම නිසා පාසල් යන ශිෂ්‍යයන්ට සිද්ධ වෙලා තියෙනවා ටියුෂන් වලට යන්න. තමන්ගේ විභාග අවස්ථාව නැත්නම් තමන්ගේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගෙන යන්න. ඒ නිසා දැන් රනිල් වික්‍රමසිංහල ඒ වගේම ආණ්ඩුව කරන්න ඕන දේ තමයි අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරලා ඒව හරහා ශිෂ්‍යයන්ට නිදහස් අධ්‍යාපන අවස්ථාව තවදුරටත් තහවුරු කරලා දෙන එක. එහෙම නැතුව මෙතන මේ මාෆියා විදියට මේවා ආරම්භ වෙන්න දීලා දැන් මේවා අන්තිමේ ආරම්භ වෙන්න දීලා එක මොහොතකදී මේවා රාජ්‍ය අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනයේ තිබ්බ දුර්වලතාවයන් වහන්න කියලා ආරම්භ වෙච්ච මේවා දැන් මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් යෝජනා කරනවා ටියුෂනුත් නියාමනය කරන්න ඕන කියලා. එතකොට මේ හදන්නේ කෙලින්ම අධ්‍යාපනය සඳහා පාසල් අධ්‍යාපනයට දරන්න සිද්ධ වෙන රාජ්‍ය බරින් නිදහස් වෙලා ඒක නීත්‍යානුකූල කරලා ඒක උපකාරක පන්ති වලට අවස්ථාව ලබා දෙන්න තමයි නැත්නම් ඒකට පටවන්න තමයි මේ හදන්නේ. එතකොට මේ විදිහට ගියාට පස්සේ මේක නිශ්චිතවම දැන් මුලින් පාසල් අධ්‍යාපනය තිබ්බා. එතකොට පාසල් අධ්‍යාපනයේ ප්‍රතිපාදන කප්පාදු වීම පාසල් අධ්‍යාපනයේ ප්‍රතිපාදන කප්පාදු වීමත් එක්ක ඇතිවෙච්ච දුර්වලතාවයන් නිසා ටියුෂන් අධ්‍යාපනය ආවා. එතකොට දැන් මෙන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මාර යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි මේ ගෙනාවු ටියුෂන් අධ්‍යාපනයත් නියාමනය කරන්න ඕන නැත්නම් ඒක නීත්‍යානුකූල කරන්න ඕන කියලා යෝජනාවක් අරගෙන අවිල්ල තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි පොදුවේ ශිෂ්‍ය ව්‍යාපාරය විදියට සඳහන් කරන්නේ මේක පාසල් අධ්‍යාපන පද්ධතියේ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනයේ මලගම කියලා අපි සඳහන් කරන්නේ මෙන්න මේ විදියට. මේ හේතුව නිසා. මොකද මේක දැන් එක පැත්තකින් ගත්තාට පස්සේ මම කලින් සඳහන් කරා වගේ පෞද්ගලීකරණ අනපනත් ගේනවා. ඒ වගේම තමයි පෞද්ගලීකරණ අනපනත් වලින් කරන්න බැරි වෙන දේවල් දෘෂ්ටිවාදීමය මෙහෙයුම් සිද්ධ කරලා දැන් ඒ தத்துவයේ නැවත වටේකින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වැඩපිළිවෙල හරහා. ඒ නිසා අපි රටේ ආදරණීය අම්මා තාත්තට කියනවා දැන් ඔබගේ දුව දරුවන් මොන යම් හෝ විදියකට අවුරුදු 12ක් 13ක් ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ තමන්ගේ විශ්වවිද්‍යාල සීනේ හැබෑ කරගන්න මේ විදියට අපොස උසස් පෙළ කියන ජීවිතේ තීර්ණාත්මක කඩේමට මුහුණ දෙන්න ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් මොකද කරන්නේ මේ විදියට විභාග වලට මුහුණ දෙන්නේ ශිෂ්‍යයන්ගේ ප්‍රයත්නයන් අවඥාවට ලක් කරන්නේ ප්‍රයත්නයන් ගොම්පාට් කරන එක තමයි මේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් කරන්නේ. ඒ නිසා අපි රටේ ආදරණීය අම්මා තාත්තට මෙන්න මේ වගේ පණිවිඩයක් දෙනවා. මොකද මේ වෙද්දී දැන් විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් නෙවෙයි පාසල් පද්ධතිය දෙවන් අරබුදයකට මුහුණ දෙමින් තියෙන්නේ. ඒවා සියල්ලම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වැනි සිදුවීම් වලින්. ඒ නිසා අපි සියලු දෙනාටම යෝජනා කරනවා මේ රනිල් වික්‍රමසිංහල දැන් රතු මුහුදට නැව් යවලා ඒවට අදාළ යුද සහයෝගය ඇමරිකාවට ඊශ්‍රායෙල්ට හරීමේට දෙන ගමන් ඒ වගේ වැඩ පිළිවෙලක තමයි ඉන්නේ. ඊට පස්සේ දැන් නැව් වලින් බෝට් වලින් ගිහිල්ලා පාටිත් දාන ගමන් ඉන්නේ. ඒතකොට මේ ඔක්කොම වෙද්දි රනිල් වික්‍රමසිංහල ජෝගි නටනවා. අපි තවදුරටත්
ඔබගේ දුවදරුවගේ අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හඩා කප්පල් වෙනතුරු බලා නොසිට අපි සියලු දෙනාම මෙන්න මේ රනිල් වික්‍රමසිංහලා ඒ වගේම මේ IMF වැඩපිළිවෙල ඒ වගේම තමයි මේ රාජපක්ෂ කල්ලියේ අවශ්‍යතාවයට අරගෙන යන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට එරෙහි වෙලා නිදහස් අධ්‍යාපනය තහවුරු කරගන්න අපි සියලු දෙනාම එකතු වෙලා සටන් වදිමු ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු කියන යෝජනාව අද දවසේ අන්තර් විශ්වවිද්‍යාල විශ්ව බල මණ්ඩලයේ විදිහට අපි සිද්ධ කරනවා.